අර ඉන්නාට වන්නින් ගන්න යනවා කියන්නේ මොකක් ටීම් එකක් විදිහට අපිට මෙමෙතර දෙන්න තිබ්බ ගෞරවය දෙන්න බැරි වුණා. ඒක ගැන ටීම් එකට අවුල්. අපි NRC ටීම් එකට රීච් අවුට් කරා මේ නිවුස් එක සම්බන්ධව ඒගොල්ලෝගෙන් අහන්න. මේ කෝල් එක නම් ඉන්ටරෙස්ටිං කෝල් එකක් වෙයි. තහ නිවුස් එකක් වෙයි මුළු කමියුනිටි එකටම. ඉන්ටර්නැෂනල් ඊස්පෝර්ට්ස් ෆෙඩරේෂන් එකෙන් කරන වර්ල්ඩ් චැම්පියන්ෂිප් එක මේ පාර තියෙන්නේ රොමේනියාවල. ලංකාවේ ටීම්ස් වලට ලොකු චාන්ස් එකක් ක්වොලිෆයි එක ප්ලේ කරලා රීජනල් ක්වොලිෆයි එක ප්ලේ කරලා ඒකට යන්න චාන්ස් එකක් හම්බ වෙනවා නම්. ඒත් අපිට ඇත්තටම PUBG මොබයිල් වලින් මේ පාර ක්වොලිෆයි වෙන්න හම්බුනේ නැහැ රීජනල් ක්වොලිෆයි එකෙන් නෙක්ස්ට් ස්ටේජ් එකට. අපේ කට්ටියගේ පර්ෆෝමන්ස් මම හිතන්නේ ගොඩක් අනිත් කන්ට්‍රීස් එක්ක මොකද ගෲප් එකෙත් හිටියා හොඳම ලෝකේ ඉන්න හොඳම කන්ට්‍රීස් තමයි ගෲප් එකෙත් හිටියේ. PUBG Mobile Global Championship එකේ second place ගත්ත DRS වගේ teams උත් හිටියා අපේම group එකේ. ඒතකොට අපේ කට්ටියට සෑහෙන challenge එකක් වුණා මේ competition එක මම හිතන්නේ. IESF regional එක මේ හිතුවට වඩා like අපි expect කරපු විදියට නෙවෙයි ඊයේ. මම හිතන්නේ අපි 13th position එක ආවේ. ඒ results සිය තමයි මේ පොඩ්ඩක් disappointing. හැබැයි ඒ ටූර්නමන්ට් එක අපි ගහලා වැඩි ඩිසපොයින්ට් වුනේත් නැහැ බිකෝස් ඒක කොහොමත් අපි ගහන හැම ටූර්නමන්ට් එකෙම එක්ස්පීරියන්ස් එකක් හම්බ වෙනවා අපිට. චාන්ස් එක මිස් කරපු එක තමයි පොඩ්ඩක් අප්සෙටින්. මම හිතන්නේ මේ ලොබි එක හાર્ඩ් ඒත් ඒගොල්ලන්ට ඊට වඩා ගේම් එකක් දෙන්න තිබ්බා. සෝන් එකත් පේවර්ස් දුන්නා ඒගොල්ලන්ට. ඒත් මම හිතන්නේ ඊට වඩා ගේම් එකක් දෙන්න තිබ්බා. පාත් විතර ගේම දෙන්න තිබ්බා කියලා. හේතුව මමද කියන්නේ හොඳ IG කෙනෙක්. ඒත් මමද IG ඉන්ක්ලූසිව් ජිමි කියන හොඳ ප්‍රැගර්ස්ලා. ඒ වගේ සොලිඩ් ටීම් එකක් ඒ වගේ ලොබියක් ඩොමිනේට් කරන්න තිබ්බ ඇත්තර. ඒත් ලංකාවෙන් ISS ලා කියන්නේ හොඳ නමක් ගෙනපු ටීම් එක. ඒත් හෝප්ස් තිබ්බ ටීම් එක එක්ස්පෙක්ටේෂන් එක ෆුල්ෆිල් කරේ නැහැ. නිර්මායකේ එක ටීම් එකක් ඉන්නේ ඒක නේපාල් එකේ ඉන්න නැෂනල් ටීම් එක DRS PMGC ගාව ටීම් එක. අපි කොහොමත් අපේ මිරමායකේ ජම්ප් ප්ලේස් එක වෙනස් කරා. හැබැයි මම හිතන්නේ ස්ක්‍රිම් එකේ අපි නිකන් ෆන් එකට ගියා. ටීම්ස් දැක්කා දෙකටම වෙනම දෙකටම ගහලා DRS උන්ටක් ගහලා පස්සේ මම හිතන්නේ ISF regional second match එකට කලින් ඒ කියන්නේ මිරම match එකට කලින් day 1 මේ ලුසිවට මෙසේජ් කරලා තිබ්බා DRS එක්කෙනා මේ ඔගොල්ලන් එනවාද ජම් ක්ලෑෂ් යනවා කියලා. ලුසිව රිප්ලයි කරන්න කලින් ඒගොල්ලන් මේ අන්සෙන්ඩ් කරලා තිවරයි. අන්තිමට අපි ගියේ නැහැ. අපි කොහොමත් ඒ ස්ක්‍රීම් ප්‍රැක්ටිස් මැචස් නිසා නිකන් ගියාට. ඔව්. අපි හිතන් හිටිය කොහමද මේ ගහන්න තමද? මම හිතා අන්තිම ඉන්ටර්නැෂනල් ටුර්නමන්ට් එකෙන්ද කොහම හරි වින් කරන්න තමයි හිතුවේ. ඒත් බැරි වුණා. ඒකනේ ඉතින් පට් අවුට්. මම හිතන්නේ එන්නාසිනට ISI හොඳයි. කොහොමත් ISI කොහොමත් tournaments aram yaring isarayen inna den NRC going downfall ma hitanne eegallu top 10 at enna nathuwa ma hitanne invite ekak amune ma hitanne eegallan luck eka ISL ma hitanne me eduwa komat NRC lo pirata meka ISL ekak hard utta di eken best teams in south asia for like 4 ME DRS ma hitanne now it's ISL den obi team ekak awadinne kawada aladdin funky destro and dila ne thoru wishko තනේ විශ් කම්පිටිටිව් එකෙන් රිටයර් වුණා මම හිතන්නේ. නැමෙ. දැන් කවුරු මේක වක් කරින්න විශ්. වෙන ටීම් එක ගැප් ගහනවා. නු විශ්ලා ගොඩක් ඉන්නවා. ඒ රේසනේ කන්නේ චේන්ජ් කරන්න. නෑ ඒක අපේ ක්ලෑන් එකේ ඉන්න විශ්වනේ. ලංකාවේ සමහර ටීම්ස් ඉන්නවා ඒගොල්ලෝ නිතරම එකට ඉඳගෙන අවුරුදු ගාණක් තිස්සේ එකට ප්ලේ කරලා ටෝර්නමන්ට්ස් ටේක් පාර්ට් කරන ටීම්ස්. එක්සැම්පල් එකක් ගත්තොත් ISSL සහ NRC වගේ ටීම්ස්. මොකද මේගොල්ලෝ ගොඩ කාලයක් එකට ඉඳගෙන තමයි ටීම් එක ඉස්සරහට අරගෙන යන්න try කරලා තියෙන්නේ. ඒත් සමහර ටීම්ස් ඉන්නවා විවිධ හේතු මත ඒගොල්ලෝගේ ටීම් එකේ ප්ලේයර්ස්ලා නිතරම මාරු වෙනවා, මාරු කර කර බලනවා වගේ ටීම්ස් ඉන්නවා. එක්සැම්පල් එක කර view and LNE ටීම්ස් දෙක. දැන් මට කියන්නේ පේන විදියට මෙතෙම ප්ලේයර්ස්ලා මික්ස් ඇන් මැච් වෙන රීසන්ස් කිහිපයක් තියෙනවා. එක රීසන් එකක් වෙන්න පුළුවන් ප්ලේයර්ස්ලාට ඇත්තටම කමිට් කරන්න පුළුවන් ද ලොง පීරියඩ් එකක් එකම ටීම් එකක එකම විදියට තමයි දින පර්සනල් කමිට්මන්ට්ස් এডুকেෂන් ඒවත් එක කමිට් කරන්න පුළුවන් ද කියන එක. ඒක එක පැත්තක්. අනිත් එක තමයි මේ ටීම්ස් කැමති මික්ස් කරලා ටැලන්ට් එක මාරු කරගෙන ටැලන්ට් එක චේන්ජ් එක්ස්චේන්ජ් කරලා බලන්න කොහොමද ඒක වැඩ කරන්නේ කියලා. මම හිතන්නේ මේක ඕනම ගේම් එකකට පොදු දෙයක්. මේක PUBG වලත් නිතරම අපි දකින්න දෙයක් තමයි.
ඇත්තටම කිව්වොත් විශ් කිව්වා නේද අපිත් එක්ක මේ IGF එක ගන්න එයා එතනින් රිටයර් වෙනවා කියලා. ඒත් ඇත්තටම එයා අන්තිම මොහොතේ ඇවිල්ලා IGF ටූර්නමන්ට් එක ගේවා. ඔරම දෙන්නේ නැහැ මේක. ඔව් විශ්මාට කලින් කිව්වා IGF එක කියන්නේ සෙල්ලම් කරනවා IGF එක ගහලා එයා රිටයර් වෙනවා. රිටයර් වෙනවා කිව්වේ ගේම් එක නවත්තනවා කියලා. කම්බැක් එක දෙයිද නැහැ. එහෙම කිව්වා. ඊට පස්සේ කිව්වා එන ඔයගොල්ලෝ LND ගන්නට LND එක ප්ලේ කරන්න. BLND නේ දැන් යන්නේ BX LND නේ. එහෙම ප්ලේ කරන්න. ඒක ප්‍රශ්නයක් නැහැ. අර IGF එක රෑන්ක් ටුර්නමන්ට් එකකින්ද ගහන්න නැතුවම බැරි නිසා විශ්වවිද්‍යාලය ඉල්ල සෙල්ලම් කරේ. ඔව් ඒගොල්ලෝ තුන් දෙනාගෙන් ප්ලේ කරේ. සනයි, විෂුයි, ගයිරොක්සි. ඒගොල්ලෝ තුන් දෙනාගෙන් ප්ලේ කළා. මම හිතන්නේ චිකන් ඩිනර් එකකුත් ගත්ත ෂැන්නොක් මැච් එකේ. ඔව් ඒගොල්ලෝ ඇත්තටම හොඳ ගේමක් දුන්නා. 3-9 වලත් #6 කියන ලේසි නැහැ. ඉතින් 3-man ගේම් ප්ලේ එකක් දීලා ඒ වගේ ලොබි එක ඉතින් විස්ටර් මම හිතනවා හොඳ රිටයර්මන්ට් එකක් කියලා. මම හිතන්නේ විශ් රිටයර් වෙයි කියලා. විශ්ා ඒ අනිවාර්යෙන්. මම හිතනවා ඒ ශේයි කියලා. විශ් කම්බැක් එකදී දෙන අනිවාර්යෙන්. හලෝ. ආ? නේ? අර ඉන්නාරි වන්ඩින් ගන්න දෙනවා කියන්නේ. මොකක්? සිර අරද කියන්නේ? ඔව් අරුන් දිලා කියන්නේ. වන්නින් එකේ ඉන්නාර තියෙනවා. මිරා ඔයා මං කොහේ. ඇයි DDX එකට මොකද උනේ? ඒක දන්නේ නැහැ මම නම් කැමති නැහැ මේ ඉන්නාර. අර ඔයාගේ සෝචන රෙඩි නේ හොඳට. DDX එක දාලා යනවා නේද? ඔව් අපි NRC ටීම් එකට රීච් අවුට් කරා මේ මේ නිවුස් එක සම්බන්ධව ඒගොල්ලෝගෙන් අහන්න. හැබැයි අපිට තාමත් ඔෆිෂියලි ඒගොල්ලෝ කන්ෆර්ම් කළා නෑ මොනවද ගැන. ඒ වුණාට මේ කෝල් එක නම් ඉන්ටරෙස්ටිං කෝල් එකක් වෙයි සහ නිවුස් එකක් වෙයි මුළු කමියුනිටි එකටම. මොකද මේ ටීම්ස් දෙක ගත්තාම මේ ටීම්ස් තුනම ගත්තාම LND RBU සහ NRC කියන මේ ටීම්ස් තුනම ගත්තාම ලොකු රයිවලර් එකක් තියෙන ටීම්ස් තුනක්. එතකොට මේ තුනම කොහොමද එක ඕග් එකක් යටතට එන්නේ කියන එක හැමෝටම කුතුහලයක් වෙයි. හැමෝටම ලොකු ප්‍රහේලිකාවක් වෙයි. ඒත් එක්කම මේ ටීම්ස් තුන එකතු වෙලා සුපර් ටීම් එකක් හැදිලා ලංකාවේ මුළු ඔක්කොම සීන් එකම ඩොමිනේට් කරයිද කියන ක්වෙස්චන් මාක් එකත් එක්ක මම හිතන්නේ මම හිතනවා මේක ලොකු ටර්නින් පොයින්ට් එකක් වෙයි PUBG Mobile සීන් එකට ලංකාවේ. එහෙම කතාවක් මටත් ඇහුණා. ඒත් මම හිතන්නේ එනික හරි NRC 1 hit આવොත් මම නම් කැමති නෑ කොහොමත් ආයි. කියන්නේ මම කියන්නේ අපේ ඔබු කැමතිත් නෑ LND කැමතිත් නෑ කොහොමත් 1 hit tag එකට play කරන්න. ඒ කියන්නේ NRC tag NRC same tag play කරන්න. මම හිතන්නේ අපි left වෙයි ගොඩක් දුරට 1 hit එකෙන් NRC આવු. ඉතින් බලමු ඉතින් මොකද වෙන්නේ කියලා ඉස්සරහට. දැන් මමත ගිය ගාම්ම තමයි මේ tournament අපිට තින්නේ. ඒකට අපිට පොඩ්ඩක් ප්ලේ ස්ටයිල් එක වෙනස් වෙනවා. කොහොමද වෙනස් වෙනවා මමත ගියා කියන්නේ අනිවාර්යෙන්. ISSL team එකට හොඳ chance එකක් ඒගොල්ලන්ට ISSF regional qualify එකේ වෙච්ච ඒ loss එක redeem කරගන්න RDG tournament එක. මොකද Asian Games වලට කලින් තින එකම tournament එක මේක international level එකේ සහ හොඳම ඒෂියා වල තින හොඳම teams එන event එකක් තමයි මේක. ඒකට මේකෙදි ඒගොල්ලන්ට පුළුවන් වුණොත් හොඳ performance එකක් දෙන්න මම හිතන්නේ ඒගොල්ලන්ගේ එකක් morale up වෙනවා. අනිත් එක තමයි හැමෝගෙම attention එකක් හම්බ වෙනවා ලංකාවේ team එකට. ලංකාවේ team එක කොච්චර හොඳ team එකක්ද කියලා. මොකද එතකොට tournament එකට එන්නෙම කට්ටිය පොඩි බයක් එක්ක තමයි tournament එකට එන්නේ Asian Games වල. මොකද ලංකාවට medal එකක් අරන් එන්න පුළුවන් හොඳ chance එකක් තියෙන event එකක්. ඒක නම් මාරම result එකක්. මචන් ලංකාවේ PUBG Mobile history එකේ මේ වගේ placement එකකට අපිට යන්න හම්බුනේ first time. ඒ ටුර්නමන්ට් එකේ කොහොමද ප්ලේ වෙයි BUX LND විදියට විශ් කොහොමද ප්ලේ කරන්නේ ටුර්නමන්ට් එක හයි thank you